දසුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා විදිහට සාර්ථකයි. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. මොකද ඇන්ජලෝ මැතිව්ස්, ලසිත් මාලිංග, උපුල් තරංග, තිසර පෙරේරා, චන්දිමාල්, දිමුත් කරුණාරත්න වගේ ක්‍රීඩකයන් නායකයන් විදිහට අසාර්ථක වෙද්දි තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් දසුන් නායකයෙක් විදිහට පත් කරගන්නේ. දසුන් කියන්නේ බාග පන්දු යවන්නෙක් වගේම ප්‍රතිකාරයක් විදිහටත් එතරම් විශ්වාස කරන්න බැරි ක්‍රීඩකයෙක් විදිහට කියන චෝදනාව දසුන්ට තිබුණා. ওই චෝදනාව වැඩි වැඩියෙන් එල්ල වෙන්නේ දසුන් ප්‍රතිකාරයක් විදිහට දිගින් දිගටම අසාර්ථක වීමත් එක්ක. දසුන් කණ්ඩායමේ නායකයා වීම නිසා විතරයි කියන්නේ දසුන්ට එල්ලුණු චෝදනාවක්. ලෝකුස්ලන් සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ওই චෝදනාවට උත්තර දෙන්න බැරි වුණු දසුන් ආසියානු කුස්ලන් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සෙල්ලම් කළ සුපිරි 4-4 පළවෙනි තරගයේදීම හොඳ උත්තරයක් දුන්නා. බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව තරගයේ පිටෙන් වගේම පන්දුවෙන් සුපිරි වැඩ පෙන්නලා සුපිරි 4 අපිට පරාද වෙන්න හිත හදාගන්න අමාරුම තරගයේ විදිහට තියෙන බංග්ලාදේශ කණ්ඩායම එක්ක තරගයේ දිනන්නේ දසුන්ගේ පන්තුවේ මේ දක්ෂතා එක්ක. ආරම්භක කඩුලට හොඳ සම්බන්ධතාවයක් ගොඩනැගෙද්දී ආරම්භක ප්‍රතිකරුවන් දෙදෙනාම දවා ගන්න සමත් වෙන්නේ දසුන්. ඊට පස්සේ ශ්‍රී ලංකාවට හැමදාම හිස්රද්දයක් බවට පත් වෙන මුෂ්ෆික රහිම්ගේ කඩුල දවා ගන්නත් දසුන් සමත් වෙනවා. පන්දුවන්න පුළුවන් වුණත් පන්දුව අතට ගන්න නැති දසුන්ට පන්දුවේ තරගයක් වෙනස් කරන්න පුළුවන් කියන්නේ දසුන්ටම බංග්ලාදේශ කණ්ඩායම එක්ක තරගයේදී තේරුණා නම් ගොඩක් හොඳ දෙයක්. මොකද ලෝකුස්ලන් තරගාවලිය තියෙන තනතිලි ගොඩක් වෙලාවට දඟපන්දුවන්නන්ට හිතකර වුණොත් වැඩියෙන් දඟපන්දුවන්නෙක් අරගෙන වේගපන්දුවන්නෙක්ගෙන් වෙන සේවය දසුන්ගෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙනවා නම් ලෝකුස්ලානේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ශක්තිමත් වෙයි. කණ්ඩායම ජයග්‍රහණය කරද්දී තමන්ට ක්‍රීඩකයෙක් විදිහට දායකත්වයක් දී ගන්න බැරුව හිටපු දසුන් ක්‍රීඩකයෙක් විදිහට කණ්ඩායමට ලොකු දායකත්වයක් ලබා දීපු එක හොඳ දෙයක් වගේම දස්සට චෝදනා කළ අයටත් කටින් උත්තර දෙන්නේ නැතුව දසුන් පන්දුවෙන් පිටෙන් මේ විදිහට උත්තර දෙන එක ගොඩක් හොඳ දෙයක් වෙයි. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න, ක්‍රිකට් ක්‍රිටිකම් ද ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.